පසුගිය වසර 25 තුළ ලෝකයේ පුරා ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතා වැඩසටහන අසාර්ථකයි. ඒ බව ලෝක ආහාර සංවිධානයත් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය වසරේ රටවල් 53ක මිලියන 193ක ජනගහනයක් ආහාර හිඟයෙන් පීඩාවට පත්ව තිබෙනවා. මේ වන විට ලෝකයේම ආහාර හිඟයකට සහ මිල ඉහළ යාමකට මුහුණ දෙමින් සිටිනවා. මෙසේ ආහාර හිඟයට සහ මිල ඉහළ යාමට බලපාන ප්‍රධාන කරුණු තුනක් හඳුනගෙන තිබෙනවා. එක ක්ලයිමේට් හෙවත් කාලගුණය. දෙක කෝවිඩ්. තුන කන්ෆ්ලික්ට් හෙවත් ගැටුම්. මේ කියන කාරණා තුන ලෝකයේ ආහාර මිල ඉහළ යාම සහ ආහාර හිඟයට බලපාන බව හඳුනගෙන අවසන්. කාලගුණ වෙනස්කම් පසුගිය කෝවිඩ් සහ යුක්‍රේන රුසියා යුද ගැටුම අද ලෝක ආහාර අර්බුදයක් ඇති කරමින් තිබෙනවා. එසේම යූරියා නිපදවීමද අඩු වී තිබෙනවා. චීනය, ඇමරිකාව, ඉන්දියාව වැනි රටවල් මේ වන විට පොහොර තොග රැස් කරමින් ගොඩගසා ගනිමින් සිටින බවද වාර්තා වනවා. ඇමරිකානු ඉතිහාසයේද වැඩිම ආහාර බිල වාර්තා වන්නේ මෙම වකවානුවේ. මේ වන විට කෙන්‍යාව, ඉතියෝපියාව, දකුණු සූඩානයේ ඇතුළු රටවල් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙමින් සිටිනවා. අපේ රටේ තත්වයද දැන් දරුණු බව අමුතුවෙන් පුන පුනා කිව යුතු නැහැ. ඉන්ධන ටික, ගෑස් ටික ගෙන්න ගන්න ඩොලර් නැති අපට ආහාර හිඟය දැනටම දැනෙන්නට පටන් අරන්. පසුගිය මැයි මාසයේ හා සැලකීමේදී ආහාර වර්ග බොහොමයක මිල 60%කින් පමණ ඉහළ ගිහින් තිබෙනවා. සහල්, පරිප්පු, කිරිපිටි, එළවලු, මස් හා මාළු මිල දරන්න බැරි බවයි හතර වටින්ම ජනතාව කියන්නේ. ගෑස් නෑ, ලාමු තෙල් නෑ, රුපියල් 1000ක් වෙනත් බොහොම අමාරුයි. ආල් කිලෝ එකක් රුපියල් 250යි 300යි. චීනි කිලෝ එකක් දෙක ගණන් ගිහිල්ලා. එළවලු මිල 250ක් ගත්තොත් හැම දෙයක්ම 150යි. කොහොමද කන්නේ මිනිස් ජීවත් වෙන්නේ කොහොමද? බොහොම අමාරු ජීවත් වෙන්න. බඩු මිල ආස උඩට එයා රකලා තියෙන්නේ දැන්. දැන් මින් පස්සේ නම් මං හිතන්නේ ගාන මිනිස්සු ජීවත් වෙන්නේ දුප්පත් මිනිස්සු දැන් අනාථ වෙලා. ආ දැන් ගෑස් ටික අනාථ වෙලා, ලාමුදොල අනාථ වෙලා. දැන් බඩු දිනුව සල්ලි නැහැ. කොච්චර සල්ලි හම්බුනත් ඇති වැඩක් නැහැ. ජීවත් වීම හරිම අමාරුයි.